අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. වාහනය පහළට බසිද්දීම ඔහුගේ දෙනෙතින් කඳුළු කැට දෙක දිය සීරාවක්සේ කඩාගෙන වැටුණි. ඒ තෙත කඳුළු පාර අලුත් කරමි තව කඳුළු පාරක්ද වැටින. අද මෙසේ මේ දෙනෙතින් රූරා වැටෙන්නේ ආදරය වෙනුවෙන් ගන්න පින්බරම කඳුළු බව කොල්ලා දනි. මේ සතුට කොහොම පපුව මත තියාගන්න දැයි තේරෙන්නේ නැත. ඇයට ආදරය කළ බව ඇත්තය. මේ හදවත පලාගෙන ආදරය කළ බව ඇත්තය. ඒත් ආදරය කරන හැමෝටම ආදරය කරන සියල්ලම ලැබෙන්නේ නැත. දෙවියන් ආදර නගරයේ මල්මාවත් හදන්න ඉඳහිටය. හදන තරමක් හදන්නේ බොරු අලවල්ය. තාමත් වතින් ඉන්නේ කෙල්ලගේ සුවඳය. ඒ පපුව මේ පපුවට සිර කරගෙන සිටිද්දි පපුවට දැන්නු රස්නේ තාමත් එහෙමම තියෙයි. සාගර මාලිගාව ළඟ නවත්තා අනුරද්දමා වැන්දේය. දළදා හාමුදුරුව පුදුමාකාරය. ජීවිතේ ඉල්ලූ සියල්ල දුන්නෝය. එසේ කළේ පිරිසුදු අරමුණක් වෙනුවෙන් පිරිසුදුව සටන් කළ නිසාය. මුළු මැද මහනුවරම් පහළුය. සාගර සංගරාජ මාවතට වාහනේ දැම්මේ. මේ මාවතේ ගමන්ගත් පළවෙනි දවස අද මෙන් මතකය. ජීවිතයේ බොහෝ දේ අත්පත් කරගන්නට සටන් කළේ මේ පාර කෙළවර හමුවන පුංචි අඩක් නිම කළ ගේ කෑල්ලේදීය. යද්දි කොල්ලෝ ටික ගජරාමයට වැඩය. සාගර මොහොතක් ආශාවෙන් ඒ දෙස බලා උන්නේ. මොනාද මචං වෙන්නේ? චන්න කඩ්ලට් බෝල හදනකම ඇසුවේ. සපුමලී කේටර්ස්වල හැම බත් පැකට් එකකටම කට්ලට් එකක් ඇත. වෙඩින් එක ගැන මචං කතා කළේ? ඉක්මන්ටම ගන්නවලුද? උඹට හරි සතුටුයි නේද? මූණ බැලුවම පේනවා මල්වත්ත වගේ. ඇත්තටම හරි සතුටුයි මචං. කෝපි එකක් දාන්නද? බොමු. සාගර කට්ලට් බෝල හදන්නට ගත්තේ. වැඩ කරන සියල්ලන්ටම වඩා ඔහුගේ අත වේගවත්ය. බෝල මැෂිමක් නේ. සාගර සිනාසුනීය. මචං, අපට තව 200ක ඕඩරයක් ආවා. සාගර චන්න දෙස බැලුවේ පුදුමේනි. ඒ කොහෙන්ද? කුඩ ෆැක්ටරියකින් කඩු ගන්නාවේ. නෑ, ඔව්, සඳුදේ ඉඳන් ඕන කිව්වා. මං කිව්වා නම්බර් එක දෙන්න සර් කතා කරයි කියලා. උඹ කතා කරන්න එපැයි කොල්ලෝ. නෑ මචං, ඒවල රටාවක් තියෙන්න ඕන. ඕඩර් ආපු ගමන් උස්සගෙන යන නරකයි. කතා කරලා ගණන් බලලා අපේ කොන්දේසි කියලා එහෙමනේ. සාගර චන්නගේ උරතලේට සුරත තබා ඇත ගෑවේය. අපිට තව දුක් විඳින්න වෙයි. මේක දැන් දුකක් නෙවේ සාගර. ජීවිතේ දුක කියන්නේ මේකට නෙමේ. ඇත්ත, මං ඒ දුකත් හොඳට විඳලා තියෙනවා. සාගර කෝපීක අතරගෙන කීවේය. කවුද අද නිරංජන් දාලා තැම්මුවේ? සාගර කෑගස ඇසුවේ. ඔව් අයියේ, අලවල වතුර ටිකක් තියෙනවා කොල්ලෝ. එතකොට කට්ලට් එක කැඩෙනවා. අල ටිකක් තැම්බෙනවා මදි අයියේ. ලංකාල නෙමේ නේද? ඒකනේ. මං බලන්නම්. සාගර කෝපි එක බිවීම මාළු ඇඹුල් තියලා ළඟවුන් සමරසිරි ළඟින් ඉඳගත්තේය. කින්දර වැඩිද මල්ලි? ටිකක් වැඩි වගේනේ. අඩු කරමු. යට කෑලි අඩිය ඇල්ලෝ තපරාදේ. චන්නට පුදුම
මේ සියල්ල වූ ලස්සන්ට බලන එකය. මොකෝ කෙල්ල කියන්නේ? සමරසිරිට මිහින්තලේ කෙල්ලෙක් ඇත. ගාමන්ට් එකක වැඩට යන්නලු යන්නේ. ඉතින් මල්ලි මොනාද කිව්වේ? මං කිව්වා ටිකක් ඉවසන්න කියලා. යන්නම ඕනලු. ගෙදර ප්‍රශ්නෙකුත් නෑ අයියේ. අයියලා ඔක්කොම හම්බ කරනවා. මෙයාට පිස්සු. කොල්ලා කිවි කෙල්ලට බනිමිනේ. ඕනනම් නිවාඩුවක් අරන් ගිහින් කෙල්ලට කතා කරලා ඉන්න. එපා අයියේ, එයා කොහොමත් වැඩි. ඒ කිව්වේ? ඒකි මං මැත්තෙම නැහැ ඉන්න කැමති නෑ. හරියට කට්ටිය ෆෝන් එකකුත් තියාගෙන ලෝකෙටම කතා කරනවා. සමරසිරි කියද්දි සාගර චන්න දෙස බැලුවේ. දැන් බලන්නකෝ අයියාගේ මිස්. මිස්ගේ අතේ ෆෝන් එකක් තියනවද? නෑ. කොයි වෙලේ බැලුවත් මේ කළු කුස්සියට ඇවිත් අයියා ගාව දැවටෙන්නේ. ලව් කරන්න ඕන එහෙමයි. සාගර කතා නොකරම බලා උන්නේ. මං යන්නේ නෑ අයියේ. මට රස්සා වටිනවා. ලව් නම් ලව්. අපේ උන් එහෙම නෑ. සාගර නැගිට්ටේ කොල්ලගේ උරතලේද අතගාය. බලලා හොඳ විදියක් කරපන්. මොඩ දේ වුණා සතුටින් ඉඳපන්. මං ජොලි අයියේ ඉන්නේ. සමරසිරි කීවේය. චන්න සාගර දෙස බලා ඇහැක් ගැසුවේය. ලව් නම් ලව්. සාගර සිටියේ සමරසිරි කියූ දේය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයාර් කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.